ගබඩා කරලා බෙදීම් කරලා ඒක අපේ පෙට්‍රල් ෂෙඩ් එකට එවනවා කියන එක එක්කෙනෙක් විසින් කරන දෙයක් නෙවෙයි. මේක ලොකු ප්‍රොසෙස් එකක්. ඒ මත්තන් ලොකු කණ්ඩායමක් විසින් කරන්නේ. නැව ඕඩර් කරන්නේ එක තැනකින්, නැවට තෙල් බාන්නේ තවත් තැනකින්, ඒ තෙල් ටික ආපහු පෙට්‍රෝලි කෝපරේෂන් එකට හෝ CPS තෙල් එකට එන්නේ තව තැනකින්. ඊට පස්සේ මේක බෙදා හරින්නේ තව කණ්ඩායමක්. ඊට පස්සේ මේ තෙල් බෙදා බෙදා ඔක්කොම රෙඩි වුණත් පිරෝමහල් වල තියෙන අයිතිකරුවන් විසින් ඒ ඕඩර්ස් දාන්න ඕනේ. ඔය ක්‍රමවේද ඉහෙලින්ම ඉන්න පුද්ගලයා කවුද? කන්සල් සංස්ථාවේ කන්සල් අමාත්‍යාංශයේ අමතුමා තමයි මේකේ සම්පූර්ණ බලධාරී හැටියට ඉන්නේ. ඊයාගේ යටතේ ඉන්නවා නිලධාරීන්. ඒ අය තමයි මේක කරන්න ඕනේ. ඉතින් මං හිතන්නේ ඒ අයත් මේ වෙලාවේ ගොඩක් උත්සාහ කරනවා රටට නිවැරදි විදිහට මේක කරගෙන යන්න. නමුත් යම් යම් අවස්ථාවලදී මේ ප්‍රශ්න තියෙනවා. ඒක මේක රටේ මේ ශේත්‍රයේ විතරක් නෙවෙයි සියලුම ශේත්‍රවල ප්‍රශ්න තියෙනවා මේ අවස්ථාවේදී.